හරි නැගිටින්නක පුතේ හැමෝම හැමෝටම අයිබෝවන් අයිබෝවන් හරි ඉඳගන්නකෝ ඒ වගේම ඩයලොග් ටීවී ගුල් ටීවී ශිෂ්‍යතුමගේ වැඩසටහන ඔස්සේ ගෙදර ඉඳලා පුංචි අපි පුංචි දුවලා පුතාලා බලන් ඉන්න හැමෝටම අයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි අද අපේ පාඩමට යමු අද අපේ මාස්ටර් ගුරු කලින්ම ඇවිල්ලානේ හොඳයිනේ ඈ වෙනදටත් වඩා කලින්ම ඇවිත් තියෙනවා කොච්චරද ඒකනේ හරි එහෙනම් අද අපි මාස්ටර් ගුරුත් ඇවිත් ඉන්නවා වෙනදටත් වඩා වේලසනින්ම අපි පාඩමට යමු නේද පුතේ පාඩමට යමු හරි ඕ ඕ ඕ ටීචර් ටීචර් මොකද මාස්ටර් ගුරු මේ ඉදා හිටපු කට්ටිය අද අඩුයි වගේනේ මේ කවුද යනුක දිහාන්සා තව 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 කට්ටිය අඩුයි වගේ තේරෙනවා නේද බලන්න මාස්ටර් ගුරු ගණන් කරලා බලන්න කී දෙනෙක් කියනවද කියලා මමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි ඉන්නේ ටීචර් ඉන්නේ පුතේ කවුද අඩු කවුද අඩු කවුද අඩු යනුක චනුමි යනුක දුලන්සා මිනුගේ කෙනොත් කෙනුලිත් නෑනේ හරි කී දෙනෙක් අඩුයිද කී දෙනෙක් අඩුයිද ඈ 6 දෙනෙක් මාස්ටර් ගුරු කී දෙනෙක් අඩුයිද අද ඔව් 6 දෙනෙක් කියලා කිව්වනේ ටීචර් අද ඉන්නේ 6 දෙනයි ඔක්කොම අද ඉන්නේ 6 දෙනයිද ඔව් බලන්න ගණන් කරන්න ආ මමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි ඉන්නේ ටීචර් මාස්ටර් ගුරු ගණන් කරා හරිද ඔව් ඉතින් දැන් ටීචර්ම දැක්කනේ මේ හරි හා මෙහෙම කරමු මාස්ටර් ගුරු ඉඳ ගන්නකෝ අවතන ඉඳගන්න ඔන්න දැන් මං ගණන් කරන්න හදන්නේ හරිද හැබැයි මෙහෙමයි මාස්ටර් ගුරු ඔන්න පුතේ අහගන්න හැමෝම දැන් මාස්ටර් ගුරු කොහොමද ගණන් කරේ ගණන් කරේ කොහොමද මුලින්ම මමයි 1යි මුලින්ම ආ එයා පටන් ගත්තේ කොහමද මමයි කිව්වා මමයි කියලා කියනවද ගණන් කරද්දි ඉස්සෙල්ලාම නෑ එහෙනම් මට කීයද දෙන්න ඕනේ මට කීයද දෙන්න ඕනේ 1 කීයද දෙන්න ඕනේ මට 1 එහෙනම් මාස්ටර් ගුරු ඉස්සෙල්ලා ගණන් කරන මං කියලා දෙනවා ගණන් කරන්න පටන් ගන්න තමන්ට එකයි ආ දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක් ඉන්නවද පුතේ කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක්ද හතක් ඉන්නවා කී දෙනෙක්ද හතක් ඉන්නවා හරි එහෙනම් මට මෙන්න මෙහෙම දෙයක් තේරුණා මාස්ටර් ගුරු චුට්ටක් මාස්ටර් ගුරුට අමාරුයි වගේ නේද ගණන් කරන්නේ සංඛ්‍යා ටිකක් අමාරු වුණා වගේ ගණන් කරන්නේ නේද පුතේ මාස්ටර් ගුරු කැමතිද අද සංඛ්‍යා පාඩම කරන්න? ෂෝට් නේ ටීචර්. හරි. එහෙනම් අද අපි සංඛ්‍යා පාඩම ඉගෙන ගමු. එහෙනම් අද අපේ පාඩම මොකද්ද? සංඛ්‍යා. හරි. එහෙනම් පුතේ අද අපේ අලුත් පාඩමක් හතර ශ්‍රේණිය ගණිත පළවෙනි පාඩම සංඛ්‍යා පාඩමට තමයි අද අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් හැමෝටම නැවත සැරයක් ආදරෙන් පිළිගන්නවා. ගෙදර ඉඳලා අපිව බලන් ඉන්න ශිෂ්‍යතුමගේ වැඩසටහන ඔස්සේ බලංගින පුංචි දුවල පුතාලයි ඕගොල්ලන්වයි නැවත සැරයක් ආදරෙන් පිළිගන්න ගම අපි පාඩමට යමු. මුලින්ම ඕගොල්ලන්ට පේනව නේද මෙන්න මේ ටීචර් බෝඩ් එකේ දාලා තියෙනවා කොටු දෙලා. සිය සංඛ්‍යා කොටුව කියලා කියනවා මේකට. මොකද කියන්නේ? සිය සංඛ්‍යා මොකද මේකට කියන්නේ? සිය සංඛ්‍යා කොටුව. මේකේ මේ කියන පටන් ගන්නනේ. කියන මාස්ටර් ගුරු පටන් ගන්නනේ. එකෙන් ටීචර්. එකෙන් පටන් ගන්නනේ. මේ අතරමැදදී සමහර කොටු වල මොනවද තියෙනව නේද මේ හිස් කොටු තියෙනව පේනවද ඔයගොල්ලන්ට ඔව් ඔව් හිස් කොටු තියෙනව පේනවද ඔව් ඔව් හරි දැන් අපි මේක ගණන් කරන ගමන් හිස් කොටු පුරවන්න ඕනේ මාස්ටර් ගුරු අවස්ථාවක් දුන්නා පුරවන්න පුළුවන් නේද ඇවිල්ලා මාස්ටර් ගුරු අපි බලමු හරි එහෙනම් ගෙදරින් ඉන්න පුංචි දුවල පුතාලට මේ කොටුවේ මේ කොටු දැලේ තියෙන හිස් කොටු වලට අදාළ සංඛ්‍යාව අපේ මේ පුංචි දුවල පුතාලයි අපේ මේ මාස්ටර් ගුරු එක්ක එකතු වෙලා අදාළ සංඛ්‍යාව ගෙදර ඉඳලා කියන්නත් පුළුවන් ලියන්නත් පුළුවන්. හරි එහෙනම් ලෑස්ති වෙමු. මං අහඹු විදිහට එක එකිනාම තෝරගෙන ඉස්සරහට ගන්නවා. එහෙම හොඳයිනේ. හැමෝටම ගෙදර ඉන්නන් ඕගොල්ලෝ පුංචි දුවල පුතාලටත් මේ වැඩේ කරන්න පුළුවන්. හරි. එහෙනම් මුලින්ම ආරම්භයේම තියනවාද හිස්කොටු? ආරම්භයේම තියනවාද හිස්කොටු? නෑ. නෑ. එහෙනම් මුලින් මාත් එක කියාගෙන යමු. මං ගන්නවා මොන පාටද මේ පාට මොකද්ද? රතු පාට. එහෙනම් රතු පාටින් අපි අදාළ තැන්වලදී මං ඔයාලගේ මං ස්පියාගෙන කාගේ හරි නමක් කියනවා. හරිද? ස්පියාගෙන
මම නම කියනවා ඒගොල්ලෝ ඒ අදාළ නම කියන බබා එන්න ඕනේ ඉස්සරහට. හරිද පුතේ? හා. එහෙනම් මං ඇඟිල්ල තියෙන ගානේ ඔයගොල්ලෝ සංඛ්‍යාව කියන්න ඕනේ ඉලක්කම. ලෑස්තිද? හරි. ගෙදරින් ඉන්න පුංචි දුවලා පුතාලත් මං හිතනවා දැන් ලෑස්තිලා ඉන්නවා. එහෙනම් මුලින්ම අපි යමු ඉලක්කම් ටික කියවන්න. කියවන්න. 1 2 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 හිස් කොටුවක් නේද? ඔව්. මෙතන තියෙන්නේ? හරි. එහෙනම් මම මුලින්ම අවස්ථාව දෙනවා මෙතන ඇවිල්ලා සංඛ්‍යාව ලියන්න ඔන්න ටීචර් ඇස් දෙක පියා ගන්නවා. කාගේ නම කියයිද නැ ඔයාලා ඇස් පියා ගන්න. ඔන්න මාස්ටර් ගුරු හොරෙන් බලන්න බෑ. හොරෙන් බලන්න බෑ. ඇස් පියා ගන්න ඕනේ. හරි. ඔක්කොම ඇස් පියා ගන්න ඕන මාත් ඇස් පියා ගත්තා. ගෙදරින චූටි දුවලා පුතාලත් ඇස් පියා ගන්න. ඔන්න ටීචර් ඇස් පියා ගත්තා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. එහෙනම් මුලින්ම මෙතන ඉස්සරහට එන්න ඕනේ. විරුලක පුතා ඩයලොග් ගුරු ටීවී නාලිකාංක 100 හරි දැන් හැමෝම ඇසරින්න ශිෂ්‍යත මම ඇසරින්න හරි දැන් මම උදාර දෙනවා ඉන්න පුංචි ඔයාලා ආදරෙන් පිළිගන්නවා ආයිබෝන් ඉස්සලා කියන්න ඕන පුතේ මෙතන අපි අද දෙන සංඛ්‍යාවට යමු කීයද මෙතන දෙන සංඛ්‍යාව අද අපි කරන්න හදන්නේ පුතේ අපි පුතා හරිද හතර ශ්‍රේණිය හරි එහෙනම් මුතේලිය සිංහල හොඩි අකුරු කීයක් තියෙනවද සිංහල හොඩි අකුරු කීයක් තියෙනවද හවුද දන්නේ සිංහල ඔඩිය අකුරු කීයක් තියෙනවද කියලා. හරි. ගහන්නු අපේ විරුට අපුඩිය. අකුරු 60ක් තියෙනවා. අක්ෂර 60ක්. මේ අක්ෂර 60. හරි. 22 න් අතර වුණා. දැන් ඉස්සරහට ආයෙ කියාගෙන යමුනේ. හරි. පටන් ගන්න. අකුරු යාළුව 3 දෙනෙක් ඉන්නවා. 22. ඒ අකුරු යාළුව 3 දෙනා කියලා විශේෂත්වයක් දැක්කා. 26යි 27යි 28යි 29යි 29 ඊට පස්සේ කීයද? 29 ඊට පස්සේ අකුරු 36. ඔන්න 30 තියෙනවා. 3ක් තිබ්බා. පටන් ගන්න. ඒ අකුරු තුනේ කා විශේෂත්වයක් දැක්කේ නැද්ද? 33යි 34යි 35යි. 35ට පස්සේ මොකද තියෙන්නේ? හිස් කොටුවක්. එහෙනම් ඒකටත් ඔය අකුරු ටික ස්ථාව දෙනවා තව කෙනෙකුට. ඇස් පියා ගන්න ඕකම. අර ගෙදරින් නම් බලන් ඉන්නේ යාළුවන්ට පෙන්න. ඔන්න කාට අවස්ථාව ලැබෙයිද? මේ අකුරු වල විශේෂත්වය. ඔන්න ටීචර්ට ඇස් පියා ගන්න කියලා. ඊළඟ අවස්ථාව මන් දෙනවා. ආරෙන් පුතාල විශේෂත්වය. හරි. හරි ඉස්සෙල්ලා ආරෙන් කියන්න ඕනේ අකුරු අකුරු අතන හිස්තැනට එන සංඛ්‍යාව කීයද කියලා මේක කීයද අකුරු එහෙම නෑ යාළුවා අරක ල අකුරු මේක ර අකුරු 36 36 හරිද හොඩියේ සංඛ්‍යාව හරිද වර්ග කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන් ඒ මොනවද කියලා දන්නවද ඔයගොල්ලෝ ඒ මොනවද කියලා අකුරු වර්ග තුනකට බෙදනවා අපි කොටස් තුනකට කඩනවා හරි 36 හොඳයි ගහන්න පුඩියක් ආරෙන්ට ඔව් මැද අක්ෂර දැන් ගෙදරින් ඉඳලා අපි ඔයාලා ඉන්න අක්ෂර පුතාලා මේකට 36 උත්තරේ කියනවා 36 අහු දැන් අහගෙන හිටියේ හොඳයි අපි එතනින් ඉහට යමු කීයද දැන් අපි ලිව්වේ කීයද අපි ලිව්වේ 30 36 මගේ පොඩක් ඇහෙනවා අඩුයි කීයද කිව්වේ 36 හා එතනින් ඉහට ගණන් කරගෙන යමු 49 අතරලා තියෙනවා හිස් කොටුවක් තියෙනවා. ඒකට මං අවස්ථාව දෙනවා ඔන්න සෙතිනි දුවට. කීය දෙන්නේ ඊළඟට 49 ට පස්සේ. අරපෙත හැල කියන්න ඕනේ. 50. අරපෙත හැලත් කියන්න ඕනේ. 50. 50 හරිද? හරි මාස්ටර් ගුරු මොකද කියන්නේ ඊළඟට එන්නේ 50ද අනේ මොන්ද ටීචර් හැබැයි මේ ඔක්කොම කිව්වා 50 කියලා එහෙනම් 50 වෙන්න ඇති බං මාස්ටර් ගුරුටත් එක දැනගන්න අපි ලියමුකෝ 50 49 ඊට පස්සේ කීයද පුතේ 50 හරි ගහන්නකෝ අපේ සෙතිනි දෝනිටත් අපුඩිය හරි එහෙනම් ඔන්න 50න් ඉඳන් අපි ආයෙ පටන් ගන්නවා ගණන් කරන්න කීයද 50 56 හිස් තැනක් තියෙනවා. ඔන්න ටීචර් ආයෙත් ඇස් පියාගත්තා. ඔන්න නමක් කියනවා. සනිත පුතා. කීයද ඊළඟට? 57යි. කීයද? 57යි. 50
හතයි අරේ අලුවන්ට ඇහෙන්න කියන්නේ 57යි 57 හරිද මාසිකුරු හරිද 57 හරිද ආ හරි ලියන්න පුතේ 57 හරි 57 ගහන්නකෝ අප්පුඩියක් අපේ සනිතු පුතාට හොඳයි හරි එතනින් නම් ගණන් කරගෙන යමු 57 58 59 ඊට පස්සේ කීයද 70 කීයද 59 ඊට පස්සේ 60 60 60ට පස්සේ කීයද ඕම ඉන්න මං අහනවා කේමිද පුතා ඊළඟට කීයද එන්නේ අපි නතර වෙලා තියෙන්නේ දැන් 60ෙන් 60ට පස්සේ කීයද 61 කීයද 61 යාළුවෝ මොකද කියන්නේ හරිද මාස්ටර්ගුරු හරි එහෙනම් 60ට පස්සේ 61 ලියන්න පුතේ 61 හොඳයි ගහන්න අපේ මේ කැමිදු පුතාට අපුඩිය හරි එතනින් දැන් අපි ආයෙ යමු ගණන් කරගෙන 61 61 63 64 65 66 74 68 69 70 71 72 73 74 74ට පස්සේ කීයද මම ඊළඟට අහනවා සෙනුකි දෝණිගෙන් සෙනුකි ඉස්සරහට එන්න පුතේ කීයද එන්නේ ඊළඟට 74ට පස්සේ 75 70 කීයද 75 70 මාස්ටර්ගුරු 75 කියලා තමයි මේගොල්ලෝ කිව්වේ ගෙදර ඉන්න පුංචි දොළ පුතාලා මොකද කියන්නේ ඊළඟට 74ට පස්සේ කීයද එන්නේ 75 ඔව් මට ඇහෙන ඕගොල්ලොත් කියනවා 75 හරි පුතේ ලියන්න 70 හරි ගහන්නකෝ සෙනුකිට ලස්සන මල් මල් අපුඩියා එහෙනම් සෙනුකි දෝණි ලිව්වා කීයද ලිව්වේ 75 එතනින් එහාට ගණන් කරගෙන යමුද හරි එතනින් එහාට ගණන් කරගෙන යමු ඊට පස්සේ කාටද කියලා මම කියන්න කීයද 76 77 78 79 80 81 81 81 මේ 80 කීයද 81 හොරෙන් බලන්න බෑ මං ඇස් දෙක පියාගෙන යනවා ඇස් දෙක පියාගෙන ගිහිල්ලා කවුරු ළඟ නතර වෙයිද දන්නේ නෑ ඔන්න මාස්ටර්ගුරු එන්නකෝ මාස්ටර්ගුරු මෙහෙන් එහෙනම් ඔන්න අපි ඊළඟට කීයද අහන්නේ කාගෙන්ද අහන්නේ මේ කවුද මේ කවුද මාස්ටර්ගුරුගෙන් අහමු ඊළඟට හැබැයි මාස්ටර්ගුරු අපේ යාළු උදව් කරනවා යාට ඕගොල්ලෝ මට උදව් කරන්න ඕන හැබැයි උදව් කරනවා නේ පුතේ මාස්ටර්ගුරු චුට්ටක් අමාරුයිලු අපි ටිකක් උදව් කරමුනේ හරි මාස්ටර්ගුරු ගන්නකෝ පෑන හරි කීයද මෙතන තියෙන මාස්ටර්ගුරු මේ කීයද 89 89 මාස්ටර්ගුරු කියන්න බලන්න තනියම අපේ දුවල පුතාලා උදව් කරයි ඊට කලින් ටිකක් හිතලා කියන්න බලන්න ඊළඟට කීයද එන්න පුළුවන් කියලා එන්නේ කීයද කියලා 89 ඊට පස්සේ හරියටම හිතා ගන්න අමාරුයි ටීච බලන්න කවුද උදව් කරන්න බලන්න මාස්ටර්ගුරුට ආන් අත උසන් ඉන්නවා ගොඩා ඒගොල්ලෝ කොහොමද දන්නා ළඟට ගිහින් අහන්න මාස්ටර්ගුරුට කැමති කෙනෙක් ගාවට ගිහින් එහෙනම් මට උදව් කරනව නේද එහෙනම් කියන්නේ ඊළඟට අතෙන්ට එන්න කීයද කියලා 89 ට පස්සේ 90 වන්නන්න ඩීට හරි එහෙනම් මාස්ටර් හෝ හෝ මාස්ටර්ගුරු දන්නවද 90 ලියන්න මාස්ටර්ගුරු දන්නවද 90 ලියන්නේ කොහොමද කියලා සංඛ්‍යාව දුවගේ නාවට 90 කියලා කිව්වට දන්නේ නැහැ නේ ටීච ලියන විදිය එහෙනම් ඒකත් මාස්ටර්ගුරුට අහගන්න වෙනවා අපේ දුවල පුතාලගේ නැත්තම් ගෙදර ඉන්න දුවල පුතාලගෙන් අහන්න පුළුවන් හරි රයිට් එක පුතේ කියලා දෙන්න මාස්ටර්ගුරුට ලියන විදිහ මේ නම ඇතිනෝ
ඔයාලා ඇස්පියාගේ නැවිලා මෙතනින් ඉලක්කම් කාඩ් තුනක් අරගෙන ඒ ඉලක්කම් කාඩ් වලින් ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් මෙන්න මේ බෝඩ් එකේ නිර්මාණය කරන්න ඕනේ. තේරුණාද? තේරුණාද ටීචර් කියපු එක? තේරුණාද පුතේ හැමෝටම? මාසකුරු තේරුණාද? ඔව් ටීචර්. හරි. දැන් කවුද කැමති මේ ඉස්සරහ ඉස්සෙල්ලාම එන්න? මම. කවුද කැමති? කවුද කැමති? මම. මම. ආ හරි. එහෙනම් අතපත් දාන්නකෝ. මාසකුරු කැමති නැද්ද? මාස්ටර් ගුරුවත ඉස්සුවේ නෑනේ මාස්ටර් ගුරුවත ඉස්සුවේ නෑ මේගොල්ලෝ කවුරු හරි ඉස්සලා කරනකම් බලන් ඉඳලා මාත් කරන්න ඕනේ හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම අවස්ථාව දෙමු ටීචර් අනිත් පැත්ත හැරිලා ඔන්න කාගේ හරි නමක් කියනවා සෙතිනි දුව හරි ස්පියා ගන්න ඕනේ ස්පියාගෙන මෙන්න මේක ඇතුලේ තියෙන ඉලක්කම් කාඩ් ඔන්න ඉලක්කම් කාඩ් තුනක් ගන්න හරිද? ආ ගන්න. ස්පියා එකයි. ආ ටීචර්ට දෙන්න අරගෙන එක. ආ හරි තව එක. හරි තව එකක් ගන්න. හරි. ඔන්න අපේ සෙතිනි ගත්ත ඇසරින්නද? සෙතිනි ගත්ත ඉලක්කම් කාඩ් කීයද? කීයද පුතේ ගත්තේ? තුන. ඉලක්කම් කාඩ් තුනක් ගත්තා. හරි. සෙතිනි ගන්න මේ ගතට. යාලුවන්ට පෙන්නන්න. කීයද පුතේ මේ ඉලක්කම? 9. කීයද මේ ඉලක්කම? 9. 9. 9යද 9යද? 9. 9. මාසගුරු හරි වචනේ මොකද්ද? හරි වචනේ? 9 කියලා මේ 9යද 9? 9 හරි වචනේ පුතේ. 9. මේක තමයි 9 ඉලක්කම. 9 කියලා තමයි කියන්නේ. හරි. ඒක ටීචර්ට දෙන්න. තව ඉලක්කම ගන්න මෙතනින්. හරි. යාලුවන්ට පෙන්නන්න. කියද මේ ඉලක්කම 1 කියද මාස්ටර්ගේ කියද 1 එකේ ඉලක්කම හරි එකේ ඉලක්කමත් ඔන්න ටීචර් ගත්තා අතට හරි පුතේ මේක පෙන්වන්න යාළුවන්ට කියද මේ ඉලක්කම පුතේ 8 කියද 8 මාස්ටර්ගුරු මේ ඉලක්කම කියද 8 ටීචර් 8 ඉලක්කම හරි දැන් ඔන්න සෙතිනි ගත්තා ඉලක්කම් කාඩ් 3ක් දැන් මේක ඔන්න ටීචර් කලවම් කරනවා. දැන් සෙතිනිට කැමති විදිහකට මේ ඉලක්කම් කාඩ් වලින් එකක් ගන්න අතට. හරි. එයා ගත්තා 9 ඉලක්කම. කී ඉලක්කමද ගත්තේ? 9. 9 ඉලක්කම. හරි. ධෝනියේ නම් මේක කළු ලෑල්ලේ එන්නකෝ මාත් එක්ක අලවන්න. මෙතනින් අලවන්න. හරි. ඔන්න ඇරුණා. දැන් මෙතනින් කැමති ඉලක්කමක් ගන්න. හරි. යාළුවන්ට වෙන්න. කීයද ආරම් තියන්නේ? 8. 8. කී ඉලක්කමද? 8. 8 ඉලක්කම. හරි. 8 ඉලක්කම තමයි ඔන්න අපේ සෙතිනි දෝණි ගත්තේ ඊළඟට. ඊළඟට මේ කලවනෝ අපි මෙතනින් අලවන්න පුතේ. චුට්ටක් මෙහාට කරලා ලොමු අපි තව ටිකක්නේ. හරි. දැන් කීයද ඉතුරු වෙලා තියෙන්නේ අපි අතේ? 1 1 කී ඉලක්කමද 1 1 එකේ ඉලක්කම හරි එකේ ඉලක්කමත් අපි ඊළඟට අලවනවා ඊළඟ තැනින් හරි ළඟින්ම අලවන්න ළඟින්ම හරි ඔන්න දැන් ඉලක්කම් තුනක් යොදාගත්තා අපි ඒ ඉලක්කම් තුන යොදාගෙන අපි සංඛ්‍යාවක් ගොඩනගලා තිනවා ඉලක්කම් තුනේ සංඛ්‍යාව කාටද කියන්න පුළුවන් මේ සංඛ්‍යාව කීයද කියලා 981 කීයද 981 සෙතිනි කීයද සංඛ්‍යාව 981 කීයද මේ මාස්ටර් ගුරු සංඛ්‍යාව 981 981 හොඳයි very good ගහන්න හැමෝටම අපුඩියක් ලස්සනද ලස්සන අපුඩිය හයියෙන් ගහන්න ඕන මල් මල් අපුඩිය මල් 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 ඊළඟට ඔන්න ටීචර් ආයෙත් කාට හරි අවස්ථාවක් දෙනවා කවුද අවස්ථාව ගන්නේ? මම. හරි ටීචර් අනිත් පැත්ත හැරෙන්න ඕන. හරි. ඊළඟට මම කතා කරනවා අපේ මාස්ටර් ගුරුට. මාස්ටර් ගුරු එන්නේ ඉස්සරහට. හරි ටීචර්. ඔව් 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 මාස්ටර් ගුරු. මොකද? ඇයි මාස්ටර් ගුරු ස්පියාගෙන එන්නේ? ඇයි ටීචර් කලින් කිව්වනේ මේ නැගිටලා ස්පියාගෙන එන්න කියලා. ඒ මාස්ටර් ගුරු මං කියේ මෙතෙන්ට ඇවිල්ලා S2 පියාගන්න කියලා. ආ හරි පුතේ. එහෙම කිව්වට
හරියට අහගෙන ඉඳලා හරි දේ ගන්න ඕනේ. ආ දැන් මෙතෙන්ට ඇවිල්ලා S2 පියා ගන්න ඕනේ. ආ දැන් S2 පියාගෙන ගන්නකො සංඛ්‍යා කාඩ් තුනක්. ඉස්සෙල්ලාම එකක් කරන් ටීචර් අතර දෙන්න. එකක් කරගෙන ටීචර් අතර දෙන්න. හරි. හරි. ගායි. හරි. දෙකයි. හරි. දෙකයි. හරි. දැන් ඔන්න මාස්ටර් ගුරු එනවා. ඇස්සරින්. දැන් ඇස්සරින්. දැන් ඇස්සරින්න පුළුවන්. දැන් මාස්ටර් ගුරු හරි ටීචර් ගාව තියෙන මෙන්න මේ සංඛ්‍යා කාඩ් වලින් එකක් අරගෙන යාළුවන්ට පෙන්වන්න. එයාලා කියයි කීයද කියලා. හරි පැත්ත හරවල පෙන්වන්න ඕන මාස්ටර් ගුරු. ආ මේ කීයද? 7. කීයද පුතේ මේ සංඛ්‍යාව ඉලක්කම? 7. ඉලක්කම. 7 ඉලක්කම. හරි. ඊළඟට මාස්ටර් ගුරු මේක පෙන්වන්න යාළුවන්ට කීයද කියලා. හරි පැත්ත පෙන්වන්න ඕනේ. ඉරන් කියන්න මේක කීයද? 3. 3. ඉලක්කම හරි හොඳයි මාස්ටර් ගුරු ඊළඟට මේක යාළුවන්ට පෙන්වන්නකෝ හරි එහෙනම් මේකත් කියන්නකෝ බලන්න ඕගොල්ලෝ කීයද කියලා 4 කීයද 4 4 ඉලක්කම හරි මාස්ටර් ගුරු මගේ අතට දෙන්න ආපහු සරයක් දැන් මාස්ටර් ගුරු ආයසරයක් ස්පියා ගන්න ඕන දැන් ස්පියා ගන්න මාස්ටර් ගුරුට කැමති ඉලක්කම් කාඩ් එකක් මෙතනින් ගන්න හරි හා හරි දැන් ඇස්සරින් දැන් ඇස්සරින් කියද මේ සංඛ්‍යාව 7 ඉලක්කම 7 හරි දැන් අර අපේ සෙටිනි දෝනි කරා බලන් හිටියා නේද ඔව් ටීචර් ආන් ඒ වගේ පුළුවන් නේද මම දෙන මේ ඉලක්කම් කාඩ් එක මේ අපේ සෙටිනි දෝනි ඇලෙව්වා වගේ මෙතන සංඛ්‍යාවක් නිර්මාණය කරන්න ඕනේ හරි හරිද හරි ආ එහෙනම් ඉස්සෙල්ලාම මේ කලවන්න මෙතන හරි මම කලවන්න හරි හරි කීයද මාස්ටර් ගුරු මේ සංඛ්‍යාව? මේ 4 ටීචර්. 4. හරි. එහෙනම් ඒකත් අපි අලවමු. හරි ගන්නකො මේක අතට. මෙන්න මෙතනින් අලවන්න. හරි ටීචර් ඒකත් අලෙව්වා. හරි. ඊළඟට මේ සංඛ්‍යාව කීයද? 3. හරි. එහෙනම් මේක අලවමු අපි ඊළඟට. හරි. අලවන්නකො මෙන්න මෙතනින් ඈ. හා හරි. හරි ටීචර් ඒකත් ලැබුවා ඉලක්කම තුනම ලැබුවා එහෙනම් මාස්ටර් ගුරු මාස්ටර් ගුරුට අපි අවස්ථාව දෙමු මාස්ටර් ගුරු බලමු මාස්ටර් ගුරු කියනද කියලා මේ සංඛ්‍යාව ඈ මං කියනවා ඔයාලා ඔයාලා කියන්න බෑ ආයෙත් කියනවා අපි බලමු කියනවාද කියලා ඔක ලේසි මේ සංඛ්‍යාව කීයද මේ සංඛ්‍යාව මේ ඉලක්කම් තුනම යොදාගෙන අපි හදපු සංඛ්‍යාව කීයද 4යි 7යි 3යි ඔන්න කිව්වා අනේ 7යි 4යි 3යි යසයි වැඩේ මාස්ටර් ගුරු මෙච්චර වෙලා පාඩම අහගෙන හිටියේ කොහමද ඈ මොනවද කියන්න තේරෙන්නේ නැහැ ටීචර් පුතේ අපි කොහොමද මේ සංඛ්‍යාව කියන්නේ උඩ එක නම් 981 කියලා කිව්වා ඒ ඉස්සෙල්ල යාළුව කියපු හින්දා එහෙම බෑ දැන් තනියෙන් කියන්න ඕනේ මේ කීයද කියලා එහෙම තේරෙන්නේ නැහැ ටීචර් හරි පුතේ අපි මාස්ටර් ගුරුට උදව් කරමුද මාස්ටර් ගුරුට උදව් කරමු නේද හරි එහෙනම් මේ සංඛ්‍යාව කීයද කියලා අපේ ගෙදර ඉන්න පුංචි දූල පුතාලා නම් ඔන්න මේ වෙනකොට කියලා ඉවරයි එයාලා ගොඩාක් දක්ෂයි ගෙදර ඉඳලා අපේ ශිෂ්‍යත්වමක වැඩසටහන බලන් ඉන්නවනේ ගෙදර ඉඳලා පුංචි දූල පුතාලා ගොඩාක් ලංකාව පුරා බලන් ඉන්නවා ඉතින් එයාලා නම් මේ වෙනකොට මේ සංඛ්‍යාව කියලා ඉවරයි අපේ දූල පුතාලා කියව මෙතන ඉන්න කීයද මේ සංඛ්‍යාව 43 හරි හරි මාස්ටර් ගුරු ඉඳ ගන්න හරි ඉඳ ගන්නකෝ හරි ඊළඟට ඔන්න අපි බලමු ඊළඟට කාට අවස්ථාව වෙයිද කියලා ඔන්න මම නම කියනවා අපේ විරු පුතා අස්සක පියා ගන්න ඕනි ඉස්සෙල්ලා හා දැන් සංඛ්‍යාව තෝරගන්න ඉලක්කම ඉලක්කම් කාඩ් එකයි කියලා ටීචර් අතර දෙන්න
හරි දැන් පුතා ඇස් අරින් දැන් පුතා ඇස් අල්ලලා එන්නකො ටීචර් ගාවට හරි දැන් මේකෙන් ඉලක්කම කරගෙන යාළුවන්ට පෙන්නන්න කීයද අහන්න මේ සංඛ්‍යාව මේ ඉලක්කම කීයද 5 මේ ඉලක්කම කීයද 5 මාස ගුරු කීයද මේ 5 පහේ ඉලක්කම හරි මේක ගන්න හරි පැත්ත හරවල යාළුවන්ට පෙන්නන්න කීයද කියලා මේ කීයද පුතේ 2 කීයද මේ ඉලක්කම 2 දෙකේ ඉලක්කම හරි මේක කීයද බින්දුව කීයද බින්දුව ටීචර් කීයද මේ ඉලක්කම පුතේ gedere ඉන්න පුංචි යාළුවන්ට පෙන්න පුතේ අහන්න කීයද කියලා යාළුවන්ගෙන් අහන්න කීයද මේ ඉලක්කම කීයද ආ ඔයාට ඇහුණ දේගොල්ලෝ කියනවා බින්දුව කියලා ඔයාට ඇහුණද ආ එහෙනම් මේ කීයද පුතේ මේක බින්දුව හරි දැන් මේ ඉලක්කම් තුනම යොදාගෙන හදන්න පුළුවන් සංඛ්‍යාවක් පුතා මෙතන හදන්න ඕනේ පුතාට කැමති සංඛ්‍යාවක් මෙතනින් ගන්න හරි ඉලක්කමක් ගත්තා ඔන්න මේ කීයද 5 පහේ ඉලක්කම පහේ ඉලක්කම ගත්තා දැන් පුතා මෙතනින් අලවන්නකෝ හරි දැන් මෙතනින් කැමති ඉලක්කමක් ගන්න කීයද මේ ඉලක්කම 2 දෙකේ ඉලක්කම මාස්ටර් ගුරු මේ කීයද 2 හරි මේ කලවන්න පුතා මෙතන මේ කීයද බින්දුව මේ කීයද බින්දුව බින්දුවේ ඉලක්කම අපි අලවමු ඊළඟට හරි එහෙනම් කියන්නකො බලන්න අපි මේ අලවපු අපේ විරු අලවපු සංඛ්‍යාව කීයද 520 කීයද මේ සංඛ්‍යාව 520 මාස්ටර් ගුරු වෙන වැඩක් නේ මාස්ටර් ගුරු දැටිද මං අහගෙන ඉන්නේ අහගෙන දින්නේ මන්දන්නවත් කියන්න මුලා 520 කීයද 520 ගන්න පුඩියක් අපේ මාස්ටර් ගුරුට අයියෙන් අපුඩිය විරු පුතට ගන්න පුඩියක් හරි එහෙනම් ඔන්න මම දැන් ආයේ කියනවා අපි දැන් අලවපු සංඛ්‍යා ටික පළවෙනි එක පළවෙනි සංඛ්‍යාව කීයද මේක 981 හයියෙන් කියන්න ඕනේ මේ සංඛ්‍යාව කීයද 743 මේ සංඛ්‍යාව 520 නේ මෙතන බිඳුවනේ තියෙන්නේ නේද 520 සංඛ්‍යාව 981 743 520 බිඳුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් කාඩ් යොදාගෙන අපි සංඛ්‍යා තුනක් නිර්මාණය කරා නේද අපි නිර්මාණය කරා නේද හරි එහෙනම් ඔය වගේ බිඳුවේ ඉඳලා 9 දක්වා ඔයාලට ඉලක්කම් ටිකක් දුන්නොත් ඉලක්කම් හරිද ඉලක්කම් ටිකක් දුන්නොත් සංඛ්‍යා ඉලක්කම් තුනේ සංඛ්‍යා නිර්මාණය කරන්න පුළුවන් නේද හැමෝටම පුළුවන් අපේ ගෙදර ඉඳලා බලාගෙන ඉන්න අපේ ගුරු ටීවී නාලිකාව බලන් ඉන්න ශිෂ්‍යත්වමක වැඩසටහන බලන් ඉන්න පුංචි දුවල පුතාලට දැන් මේ පාඩම හොඳට තේරෙන්න ඇති හැබැයි තාම ඉවර නෑ පාඩම මාස්ටර් ගුරු පාඩම ඉවරද අපේ නෑ තව පාඩම ඉවර නෑ හරි එහෙනම් මේ පාඩමේ ඉතුරු කොටසත් එක්ක අපි ඊළඟ දවසේ නැවත හමුවෙමු මේ පාඩමේ ඊළඟට ලස්සන කොටසක් තවත් ඉස්සරහට තියෙනවා එහෙනම් එතකන් හැමෝටම අයිබෝන්ගුරු ටීවී ඩයලොග් ටීවී නාලිකා අංක 100 යේ